මෙතන කෙරෙන්න ඕන මේ රතු ජනතාව නියෝජනය කරන පුද්ගලයා ආණ්ඩුවට ගිහිල්ලා ආණ්ඩුවේ පැත්ත අරගෙන ආණ්ඩුවට අත උස්සලා මෙතනට ඇවිල්ලා බොරුට කෑ ගහන එක නෙමෙයි එයා ගිහිල්ලා කතා කරන්න ඕනේ ජනාධිපතිටයි මේ මේක මේ අපේ මේ වතු ශේෂ්ත්‍රයේ බහර ඇමතිටයි කතා කරලා මේ ප්‍රශ්න විසඳන්න ඕනේ අවස්ථාවාදීව පැත්තෙන් පැත්තට ගෙම්බෙක් වගේ පැනලා දැන් එනවා බොරුවට මේ වතු ජනතාවට හානියක් වුණාම මෙතන මේ මේ බොරුවට කෑ ගහන්න මේක කෑ ගහන නියමයි තියෙන විපක්ෂය අපිට මේ පැත්තෙන් පැත්තට පැනලා වතු ජනතාව අනාථ කරපු වතු ජනතාව සම්පූර්ණයෙන්ම පාවා දුන්නු ද්‍රෝහියෙකුට නෙවෙයි අනි මේ මේ වත්ත ආණ්ඩුවට අයිති වත්තක් ඉතින් මේ අපිට පේනවා ආණ්ඩුවට ඡන්දෙ දුන් මන්ත්‍රීවරු මලට බැලලා කෑ ගන්නවා මේක ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා විසඳ ගන්න ඕන ආණ්ඩුවේ වත්තක් මේක சட்டமெங்கே வத்து அதிகாரி வரையா போலீசிய நீதி அதட கத்துக்கே வரந்த தியன்னே දීර්ඝකටම වතුකරේ ජනතාවට මේ ගැටුමට ඉඩ දෙනවද නැත්නම් රජයේ මැදිහත් වෙලා මේකට විසඳුමක් හදලා දෙනවද කියන එක තමයි බලන්න ඕනේ දැන් ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ කියන එක බලන් ඉන්නේ දිගින් දිගටම වතුකරේ මේ ජනතාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා විශේෂයෙන්ම රජයක් හැටියට දැන් අවුරුදු 200 ගාණක් අපේ රට විදේශ විනිමය ඩොලර් ගෙනාපු උදවිය ඉතින් ඒ අයට මේ විදිහට සැලකෙන එක වැරදි ප්‍රශ්නයක් තියෙනවනේ ඒක සාකච්ඡා කරලා සාධාරණයක් මේ අය ඩිස්ට කරන්න ඕනේ. ඒ නිසා දිගින් දිගටම වතුකරේ ජනතාව තමන්ගේ ඉන්න නිවසක් ගැන කතා කරනවා. තාමත් හැකියාවක් ලැබිලා නැහැ මේක විසඳන්න. ඉතින් අපි කියනවා වහාම රජයේ මේකට මැදිහත් වෙලා මේ සඳහා අවශ්‍ය පියවර අරගෙන මේ ජනතාවට සහනයක් ලබා දෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. බරු කතා නැතුමා. අපිට අවස්ථාව දෙන්න කතා කරන්න මේ කාරණාව ගැන. කන්ද උඩරට වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඉන්න වතු ආශ්‍රිත ප්‍රජාව ඉතා පීඩාවකින් කටයුතු කරන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය මාර්ග ආර්ථිකය මේ හැම පැත්තෙම පීඩාවට පත් වෙනවා ඒ නිසා වතු ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අනිවාර්ය මැදිහත් වීමක් අවශ්‍යයි විශේෂයෙන්ම මාතලේ ඇල් කඩුව ප්‍රදේශයේ රත්රත් පහල කොටසේ ජීවත් වුණු වතු ප්‍රජාව තරම පවුල් තුනක
සමාජිකින් 14 දෙනෙක්. ඒ වතු අධිකාරී ශේෂ්ත්‍රයේ ඉන්න වතු සහකාර කළමනාකාරය. තවත් තමන්ගේ දීෂණකාරී සගයෝ කීප දෙනෙකුත් එක්ක ඇවිල්ලා මේ අහිංසක මිනිසුන්ව පළවා හැරලා ඒ අයගේ තාවකාලිකව අටවාගෙනන්නට අවසරය ලබා දීලා තිබුණු ඒ නිවස කුඩුපට්ටම් කරලා මේ ඉතාමත්ම වැරදි ක්‍රියාවක් ගරු කතානායකතුමනි ඒකේ බරපතලම දේ තමයි රජයේ වත්තක සිදුවෙලා තියෙන්නේ රජයේ වත්තක සිදුවෙන්නේ කොහමද මේකට ඇමතිවරයා වග කියන්නට ඕන ඇමතිවරයා ගිහිල්ලා තැන්න ගිහිල්ලා බොරුවට රඟපෑවට හරියන්නේ නැහැ ඒකෙන් බොහොම පැහැදිලි මේ රජය මේ රටේ වතු ප්‍රජාවට සලකන සැලකිල්ල කොච්චර මේ පැත්තෙන් ඒ පැත්තට ගිහිල්ලා රජයට උදව් කරත් වතු ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉෂ්ට කරන්නට රජය එළඹිලා නැහැ ඒ නිසා පැහැදිලිවම මේ වතු ජනතාව බීතියට පත් කරපු ඒගේ නිවාස කුඩුපට්ටම් කරපු ඒ නිලධාරීන් විතරක් නෙමෙයි ඒ නිලධාරීන් වග කියන ඇමතිවරයා මේ සභාවට ඇවිල්ලා උත්තර දෙන්නට ඕන කරුණා කරලා අපි ඉල්ලීමක් කරනවා මේ රටේ දරු කතානායකතුමනි මුතුමාගේ බල ප්‍රදේශෙත් තේ වතු තියෙනවා තේ කර්මාන්තයේ නියැලෙන වතු ප්‍රජාව ඒ අයගේ දහඩිය දුක කඳුල ඒ මහන්සියෙන් තමයි අපේ රටට ඩොලර් ලැබෙන්නේ ඒ ඒ ප්‍රජාවට අපි සලකන්නේ නැහැ ඒ අයගේ සෞඛ්‍ය අධ්‍යාපන ගැටලු රාශියක් තිබෙනවා ඒ නිසා ගරු කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා ඇමතිවරයාට නිරකෙක් වෙන්නේ නැතුව මේ සභාවට ඇවිල්ලා උත්තර දෙන්න කියන්නේ එයාගේ යටතේ තියෙන රජයේ වත්තක තමයි ඉතාමත්ම භීෂණකාරී ආකාරයෙන් මේ වතු ප්‍රජාව වැඩ කරන ජනතාව කම්කරු ජනතාව එයාට තලලා පෙළලා හිංසා කරලා වද හිංසා කරලා මේ වගේ භීෂණ ලක්කිරීම අපි කරේ හෙලා දකිනවා මේ අය බොරුවට කෑකෝ ගහනවා මේ අය වතු ජනතාවගේ සත්‍ය කරනවා ¡Vamos! 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 ¡Vamos!